එතකොට වෙද නිල කියන්නේ නිල වලින් රෝග සුවපත් කිරීම. එතකොට දැන් ගොඩක් මෙහි ප්‍රසිද්ධිය ලැබලා තියෙන්නේ අස්වැදකම. උදේ ආවහම කන්නාඩි විසිකල්ල යනවා, හැරමිටි විසිකල්ල යනවා. ඒකට මිනිස්සු අතරට මේක ගියා ඇමරිකාවේ මට ආරාධනා කරලා තියෙනවා. ගුවන් යානාමගේ නමට අරන් දෙන්නම් ගුරුතුමා එන්න අපේ රටේ යන්න කියලා. ඒ විද්‍යාඥ මහාචාර්යවරු ආවා ලංකාවේ පෞද්ගලික රෝහල් නාමයකින් අවිලා ආරාධනා කරලා රෝහල මගේ නමට ලියලා දෙන්නම් ගුරුතුමා අපිට හතරෙන් එකක් ගෙවන්න. පට්ට ගහලා සල්ලි ගන්න පුළුවන් කාලයයි නිකන් කරන්නේ. මේ වගේ අපිට ආරාධනා ගොඩාක් තියෙනවා. එහෙම කරන්න පුළුවන්. ඇස්පේ ඕක ගත්තාම එතකොට දිය වැඩියා හැදෙන අනින්න තනක් තියෙනවා. එතන හැමෝම සීනි නගිනවා. ඒකට බෙහෙත් නැහැ නින්දට. අර ඒ වගේ ඇස් දෙක අන්ධ කරන්න ගහන්න පුළුවන් නිල ගානක් තියෙනවා. ඒ තැන් වලට අනිනකොට ඇස් පේන්නේ නැති වෙනවා. ඇස් පේන්නේ නැති මිනිස්සෙකුට පෙනීම ගන්න අල්ලන නිල කීපයක් තියෙනවා. ඒ තැන් වල අල්ලනකොට ඒ නිල ඒ ස්නායු වැඩ කරන්න පටන් ගන්නවා. එයාට ඉවෙනම පේනවා. ගොඩක් වෙලාවට අපි මෙතන රෝගියා පරීක්ෂා කරලා ලෙඩ තෝර ගන්නවා. එයාව කිව්වත් අපිට අනතුරක් වෙලා නැත්තම් පාරම්පරික අන්ධ භාවය පෙළපත් රෝග තිමිරය තිමිර පටල ග්ලූකෝමා ස්නායු මැරිච්ච प्रसिद्ध බොහෝලෙදාල් සූපත් කරන්න මේ නිල ටික සෑහෙන වැඩගත් වෙනවා. මම වගේ ඔය ඇස් රෝග 320න් හොඳ කරන්න බැරි වෙන්නේ අහම. ඉතින් මම එලා උදේ දැසන මගේ දේශනාදී මම කියනවා ලෙඩ්ඩු මෙතන 100ක් ඉන්නවනම් හවස 4 වෙනකොට 95ක් හොඳ කරන්න බැරි වුණොත් මම පට්ටපල් හොරෙක් කියලා කෑ ගහලා යන්න කියලා කියලා තමයි මේ ප්‍රතිකාර කරන්න පටන් ගන්නෙ. මේ 95ක් විතර අපිට මේ පිළිකාර රෝගෙම හොඳ කරන්න පුළුවන්. ඒක මේ Facebook එකේ බලන්න බුදු වෙන්න කියලා මිනිස්සු මන්නම් බුදු වෙන්න කියලා කකුල් දෙක ඉඳලා කකුල් දෙක හේදෙන්නේ කඳුළු වලින් මිනිස්සුගේ ඒ තරම් මෙතන වන්දනා මාන ගන්නවා. ඒ කියන්නේ කේස් ගහක්වත් නැතුව එන්නේ දෙවෙනි වට යනවා. මම එක ප්‍රතිකාරය කරන්නේ මම තෙලක් හදන් තියෙනවා. ඒ තෙල් බින්දුව දවස් කීපයක් බොනකොට එයාට පිළිකා ශෛලංගේ කොහේ වද්දු යන්න නිකමඩ ඊළඟ වටේ එනකොට ගමේ ඉන්න මුත්තගෙන එක් කරන් එන. එයාලා කකුල් බකල් ගහලා ඇවිදින්නේ ඇවිදින්න බෑ රංකටේ වගේ ඉදිනිලා නිකමඩ කරන් එන්න. මම එක දවසෙන් ඕක බිල් බෝලා බඩට පත් කරනවා. ඒක ලෝක බෙහෙත් නෑ ඔපරේෂන් වලට යන්න ඕන. මේ කියන දේ ලොක්කෝ නැත්ත. අපි කවදා පව කරන්න. අපි හැමදේම මේ අපි ඊළඟ ආත්මෙට මොනව හරි එක අමු කරගන්න කොයි දෙත් එහෙමයි. ඒ නිසා අසාධ්‍යම රෝගියෙක් ඉන්නවනම් ඒ ශෝගින් එනවා සිය ගාන මෙහෙරෙනවා. ලංකාවේ හොඳ කරන්න බෑ කියලා මොනව හරි කියනවනම් කවුරු හරි මට ඕනේ යා තමයි. කන් ඇහෙන්නේ නැත්තම් කතා කරන්න බැරි නම් ළමයේ උපදී මංග විකල නම් මොනවම හරි හොඳ කරන්න බෑ කියනවනම් කවුරු හරි මම කියන්නේ අපිට එයා දෙන්න. ඒක කරගෙන අපි හැව බාර ගන්නයි කියලා. මම උපැත්තින් අන්ධ භාවය කියන්නේ ඒක නමක් විතරයි. ඒකට ප්‍රතිකාර තියෙන බලමු කියන්න. ඉලක්කම් පොඩි සුදු පාටයි. වෙනවා තියෙන්න ඕන. හොඳට බලන්න. ඉලක්කම් පේනවා. එකක් හරි ගණන් කරන්න ඕන. 1 2 3 4 1 2 1 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
हरिम खरदे डॉक्टर हाई साधु।
අයිබෝන් හෙලවන්සේ රකින්න නම ලොක් කර අපි මන් කරන අපේ ලක්තිම YouTube channel එක අද ඇවිල්ලා ඉන්නේ දකුණු පළාතට දකුණු පළාතේ නමගිය කෙනෙක් අංගම් පොර ගැන කතා කරනවා නම් ඉස්සෙල්ලාම සහ එකම නම කියවෙන තැනත් එක්ක තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ අංගම් පොර වෙද මහත්තයව තම සාදරයෙන් ගෞරවයෙන් අපේ ලක්තිම YouTube channel එකට පිළිගන්නවා අයිබෝන් කියලා ඉතින් වෙද මහත්මයා අංගම් පොර වෙද ශාස්ත්‍රයේ තියෙනවද නැද්ද කියන එක අද අපේ රටේ මිෂන් එකේ ප්‍රශ්නයක්. ඉතින් මෙතන ඇත්තටම මේ අංගම්පොර සතන් ශාස්ත්‍රය ඊළඟට මේ ඒ බලයෙන් සපිරි වෙදකමක් තියෙනවද අපේ රටේ? ඔව්. මේක දැනට තියෙනවා. ඔව්. තියෙනවා නමුත් අංගම් සතන් කලාවවත් ලංකාවේ තියෙනවා. නමුත් තියෙන අය නෙවෙයි ප්‍රසිද්ධ වෙලා ඉන්නේ. වෙදකමක් තියෙනවා වෙදකම තියෙන අය නෙමෙයි ප්‍රසිද්ධිය ලබන්නේ එතකොට මන්ත්‍ර විද්‍යාවක් තියෙනවා තියෙන අය නෙමෙයි ප්‍රසිද්ධිය වල තියෙන්නේ ගොඩක් වෙලාවට මිනිසුන්ට ඔය තදාසන්න ප්‍රදේශවල ඉතා ඉක්මනට ලං වෙන්න පුළුවන් නම් එයා තමයි ප්‍රසිද්ධිය ලබන්නේ දැන් ගොඩක් මේ වනගත වෙලා කැලෑවල් වල මැටි පෙළවල් වල ඕනතරම් අංගම් ගුරුවරු හොඳ වෙද මහත්තුරු මන්ත්‍රාචාර්යවරු මැටි පෙළේ ඉපදිලා මැටි පෙළේම මැරිලා යනවා ඒ දෙන හොඳට වැඩ තියෙනවා නව ප්‍රසිද්ධිය ලැබලා තියෙන්නේ එහෙම අය නෙවෙයි දැනුම තියෙන අය නෙවෙයි සමාජයේ මිනිස්සු අඳුරන්නේ එහෙම තමයි වෙන්නේ කවුදද අද අපි මේ වෙද මහත්තයාව හොයාගෙන ආපු ගමන බොහොම දුෂ්කරයි නේද කන්දක් මුගක් දොරට ඇවිල්ලා වාහනේ කෙනා නම් බොහොම දුෂ්කර ගමන මොකද වාහනේ හරව ගන්නවටත් හරි පාරක් නැති පාරක තමයි ඔබතුමා ඉන්නේ ඇයි මේ ඔබතුමා මේ මේ සාමාන්‍ය මං කිව්වත් මෙහෙම ඔබතුමා මුළු ගැන්විලා ඉන්නවා කියලා ඒ කතාවට ඔබතුමා එකඟ නැද්ද ඉතින් සිංහල මිනිහයි කියන්නේ මැටිපාගපු ජාතියක් වෙල්දිය වෙල්දිය බහැපු ජාතියක්නේ අනිවාර්යයෙන් ඒ ජාතියක් වශයෙන් හිටියේ කොහොමත් මේ පරිසරයත් එක්ක හිටියේ ඉතින් ගොඩ නැගිලියස්සේ නෙවෙයි ඉතිහාසය ගත්තාම රාවණා ඉතිහාසයේ ඉඳලම ජාතියක් වශයෙන් අපි ජීවත් වුණේ වනාන්තරවල ඒක මේ ගහේ කොලේ ජීව ශක්තිය මිනිස්යාන්ට සෑහෙන වැදගත් වෙනවා ඒ වගේම වෙදකමක් කරනවා නම් සතන් කලාවක් කරනවා නම් මන්ත්‍ර ශාස්ත්‍රයක් කරනවා ඇතරම මේ මේ පරිසරේ තියෙනවා. මේ පරිසරය හරි වැදගත්. ගොඩනැගිලි වලින් ඈත් උණු ගස් කොළන් ගල් පර්වත තියෙන මේ වගේ පරිසරයක් තමයි වැදගත් වෙන්නේ. මේක මගේ අත්ත මුත්ත කිත්ත කිරිත්ත පනත්තගේ හත්මුතු පරම්පරාවගෙන ඉඳන් භූමිය තමයි කරන්නේ. ඉතින් මේක ඒ ගත්තා මේ රක්ෂිත වනාන්තර උඩහා තියෙන්නේ. කිලෝ හෙක්ටයාර් 2000 ගානක් තියෙනවා. කියන්නේ හෙටයා 2700 ගානක් රම්මලේ රක්ෂිත වනාන්තරේ මේක තමයි වීර සුගලා දේවිය මහා විජේබාහු නමින් රජ වෙන කීර්ති කුමාරයා මේ මේ යටිපැත්තේ කිවල් ඊට පස්සේ වලගම්බා රජතුමා රාවණා යුදයේ ඉතිහාසය ගත්තාම රාවණා කුමාරයාත් ඒ මාලිගාතන්න කියන ස්ථානේ හිටියයි කියලා අපිට මේ සැකයක් පහළ වෙනවා ඔව් ඉතින් මේ අපි ඉන්නේ ඇත්තටම බොහොම පුණ්‍ය භූමියක ඉතිහාසයේ අතින් ගත්තොත් ඉතාම වැදගත් තැනක ඉතින් මේ පරිසරයත් එක්ක අනුගත වෙලා ඔබ මේ ඔබතුමා කරන මේ අනුක මෙහෙවර ගැන කතා කරන්න තමයි අද අපි ලෑස්ති වෙන්නේ. ඉතින් මේ අද්වතීය සටන් කලාව පුහුණු කරන්න ඔබතුමා කවදා වගේ දවසක්ද යොදාගෙන තියෙන්නේ? ගොඩක් සටන් කලාවක් පුහුණු කරන්න ඇත්තටම ඉර හඳේ බලපෑම සෑහෙන වැදගත් වෙනවා. ඔව්. නමුත් අපට මේ 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 යුගයේ හැටියට මේ කාලේ හැටියට මිනිසුන්ට තියෙන කාර්යබහුල තත්ත්වයක් එක්ක අංගන් සටන් පුහුණු කරන්න ඕන නියමිතම දවසේ පුහුණු කරන්න බෑ. ඒ નિયમિત දවස් අපි හිතමු සඳුදා කියලා. ඒ සඳුදා දවසේ පවත්වන්න බැරි හේතු තියෙනවා. ඉරිදා දවසේ පවත්වන්න බැරි හේතු විශේෂයෙන් දහම් පාසල් ප්‍රශ්න වගේ විවිධ ඒ කියන්නේ විවිධ අවශ්‍යතාවයන් ඒ හේතුන් මත අපිට નિયમિતව අහවල් දවසේ අංගම් පුහුණු කරන්න කියලා ප්‍රතිහාර බල තියෙන ඍෂිවරන් වහන්සේලා කියලා තිබ්බත් අපි ඒ දවස ගන්න අපහසු තත්ත්වයක් තියෙනවා. මොකද කුඩා කාලේ ඉගෙන ගන්න ඔය ළමයි දහම් පාසල් යන්න ඕන. ඒ ටියුෂන් ටිකට යන්න ඕන. මේක ප්‍රශ්න ගොඩක් මතුවලා තියෙනවා. ඒ ඔක්කොම ලෝකෙ පෙළ ගැහිලා තියෙන ආර්ථික රටාවත් එක්ක. ඉතින් වැද මහත්තයෝ දැන් මේ පුරුදු කරන්න ඕනි දින කොහොමද ඔයාලා තීරණය කරන්නේ? ඒ කියන්නේ දැන් නෙවෙයි මං කියන්නේ ඉතිහාසයේ අංග සටව මුකලාව පුරුදු කරන්න ඕනි දින තියෙන මොනවාරි. මොනවාරි සාක්ෂි තියෙන සබය ධර්මයන් දුන්නේ. ඔව් ගොඩක් වෙලාවට මේ සටන් කලාව අංග සටන් කලාව පුහුණු කරන්න දින කියලා විශේෂයෙන් ඒ කාලේ
අඳුර ජීවතුණු කාලයක් නේ අන්ධකාරය කියන්නේ ආලෝකයක් තිබුණු කාලයක් නෙවෙයි නේ ඉතින් ඒ කාලේ පහම්පත්තු කරගෙන මල මල භාවිතා කරමින් මේ සටන් කලාව කරන්නේ ඉතින් ගොඩක් වෙලාවට හඳ පායපු දවස් වලට හඳ එළිය තියෙන දවස් වලට වගේ කාලේ තමයි ගොඩක් වෙලාවට මේ මේ වගේ දේවල් ගොඩක් කියන්නේ උත්සව පවත්වන දේවල් සහ සටන් පුනරුද කරලා තියෙනවා නමුත් මේ කාලේක කරන්න අමාරුයි දැන් ඉතින් කාලේ බලන්න බෑ නිදහස තියෙන කොයි දවසද ගොඩක් බොහෝ අයට ඒ දවස් තමයි අංගම් සටන් කලාව ගැන කතා කරන්න තහනම් අංගම් සටන් කලාව කියන්නේ මේක හොඳ පිරිසුදු ගහක් වගේ එතකොට අද අද ගත්තාම ගොඩක් සටන් පුහුණුව ලද හෝ ලැබමින් පවතින ගුරුන්නාන්සලා ගොඩක් වෙලාවට අංගම් කියන ගහේ නැගලා දලුත් කඩල බැස්සු විදිහට තමයි සමාජේ ජීවත් වෙන්නේ. ඉගෙනගත්තු දේ ආවරණ කරගෙන. නමුත් ගහේ මුලටවත් ගිහිල්ලා නැහැ. මුලට ගියාම මුල හරි බෑගෙනවා. ගහ දැකලවත් නැහැ. ඉතින් අංගම් කියලා කියන්නේ මේකට මිනි මරණ සෙල්ලම කිව්වොත් නිවැරදි. මේක ඉතිහාසයේ ගත්තාම යුද ඉතිහාසයේ ගත්තාම ජාතියත් රටත් සම්බුද්ධ ශාසනයක් බේරගන්න ප්‍රයෝජනට ගත්තු ශාස්ත්‍රයක්. ඉතින් මේක කලාවක්. එකක් යුදහරඹ මේක කලාවක් භාවනාවක් මේක හැමදේම තියෙන. ඉතින් අංගම් අංගම් සටන් කලාව ඇත්තටම මේක මිනි මරණ සෙල්ලමක්. ඉතින් මේක දෙන්න ඕන හික්මුණු මිනිසුන්ට. අපිව අංගම් සටන් කලාව දෙන්න යා සිංහල බෞද්ධයෙක් වෙන්න ඕන. අරක්කු බොන්න බෑ, සිගරට් බොන්න බෑ, මස් මාළු කන්න බෑ. ඒ විදියට පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් යංගිසි කෙනෙක් ඉදිරිපත් වෙනවා නම් ඒ කෙනාට තමයි මේ සටන් කලාව දෙන්නේ. ඒකින් එහාව කෙනෙකුට අපි මේක කොහොම මතර යන්න දෙන්නේ නැහැ. මේ නීති ගොඩාක් තියෙනවා. ඒ පුජ්‍යලයා 345 උදේ නැගිටින්න ඕන. තමන්ගේ ගේ තනියෙන් අතු ගන්න ඕන. මිදුල තනියෙන් අතු ගන්න ඕන. මේ නීති ගොඩාක් පනවලා තියෙනවා. තමන්ගේ අංගම් සටන් කලාව ඉගෙන ගන්න මොන යම්ම ශිෂ්‍යයෙක්වත් තවත් කෙනෙකුට තාත්තටවත් පුතාටවත් කෑල්ලක්වත් උගන්වන්න බෑ. මේ නීති සියල්ලම ඇතුළත් කළ ව්‍යවස්ථාවක් අතර තියෙනවා. ඒකට හේතුව තමයි දැන් මම ඔබතුමාට උගන්වනවා. ඔබතුමා මේකෙන් කොටස් ටිකක් ඉගෙනගෙන මාසයක් අවුරුද්දක් ඉගෙනගෙන ගිහලා ළමයට කියලා දෙනවා. එතකොට මම ගමනක් යනවා. ළමයා මන් දැකලා නැහැ. ළමයට කියලා දෙනවා මෙතෙන්ට ගහුවොත් මැරෙනවා පුතේ. මෙතෙන්ට ගහන්න හොඳ පාරක් තියෙනවා. මෙතෙන්ට ගහුවොත් පිස්සු වැටෙනවා. ඔහොම කියලා දෙනවා. දරුවා මං අඳුරන්නේ නැහැ. දරුවා තව එක්කෙනෙකුට කියලා දෙනවා. මං ගුරුන්නාංශ බව කවුරුවත් දන්නේ නැහැ. මම ගමනක් ගිය පුරා අර පාරේ මටම ගහනවා. වැරදි කියලා. තමන්ගේ කඩුවෙන් තමන්ම බිල්ල කපා ගත්තා වගේ. ඒ නිසා මේ සටන් කලාව පුහුණුවේ යුත්තේ පලාතකට එක මඩුවක විතරයි. එයා ඒ ගුරුවරයාගේ අනුදැනුම උපදෙස් භාවනා ක්‍රම ඒවට කන්න ඕන ආහාර වර්ග ඒ ඖෂධ වර්ග සියල්ලම කැටගරගත්තු සටන් කලාවක්. ඒක වෙන කෙනෙක් පුරුදු කරාම ඒක කියලා දෙන්නේ නැහැ නේ. එයා දෙන්නේ අනින්න විතරයි පාර කියලා දෙන්නේ. එහෙම බෑ. මේක මිනි මරණ සෙල්ලමක් කියලා මම කිටියෙම කිව්වනේ. ඒ නිසා මේක දිය යුත්තේ ගුරුතුමා ළඟට ගිහිල්ලා වැඳුම් දීලා ඒ ක්‍රමවේදයකට එන ඒ ලෑස්ති වෙන කෙනාට විතරයි පුහුණු කරන්න ඕනේ. අපි එහෙමයි මේ කරගෙන යන්නේ. ඔබ හිතුවාද අංගම් පොර සටන් කලාව කියන්නේ මේ වගේ දෙයක් කියලා? නේද? ඔබ හිතන්නට ඇති මේක මේ ඇත්තටම සටන් කලාවක් විතරයි කියලා. සටන් කලාවක් පමණක් නෙමෙයි. භාවනාවක්, ඒ වගේම පන්සල් පද පහ රකින හොඳ බෞද්ධයෙකුට, ඒ වගේම ආහාර වලින් පවා ප්‍රතිපත්තියක් රකින කෙනෙකුට තමයි මේ අංගම් සටන් කලාව ප්‍රගුණ කරන්නට පුළුවන්. ඉතින් මේ සටන් කලාවත් එක්ක ගොඩනැගෙන ශක්තියෙන්ද ඔබතුමාද මේ ප්‍රසිද්ධියට පත් වෙලා තියෙනවා මේ වෙද මහත්තයෙක් විදිහට. මිනිසුන්ගේ රෝග සුව කරන වෙද මහත්තයෙක් විදිහට. අපි ඒ ගැන කතා කරමු. ඔව්. අංගම් සටන් කලාවේ ගත්තාම ප්‍රභේද තුනක් අඩනවා. ඒ අනුකොටස් තව තියෙන එක මෙතන වැදගත් වෙන්න. අංගම් සටන් කලාවේ ප්‍රභේද තුනයි. කොටස් තුනක් වෙන් කරනවා. අංගම්, ඉලංගම්, මායාංගම් කියලා. මේකේ මේ අංගම් කියන කොටස තමයි අපි දැන් මේ කතා කරන්නේ. අංගම් කියන්නේ ශරීරයේ පොර, ශරීර පොරේ කිව්වොත් නිවැරදි අපි කෙටියෙන් කතා කරමු. එතකොට අවියාවුද භාවිතා නොකර ඒ වගේම විවිධ මේ භාවනා ශක්ති හෝ කුණ්ඩලී ශක්ති වල විවිධ ක්‍රමවේද භාවිතා නොකර මන්ත්‍ර ශාස්ත්‍රයේ ක්‍රමවේද භාවිතා නොකර අතපය වලින් මිනිසුන් එක කරන සටන් ක්‍රම වලට තමයි මේ අංගම් කියලා කියන්නේ. අත්පාහරම. එතකොට ඉලංගම් කියලා කියන්නේ ආයුධ, කඩුව, කිනිස්ස, හෙල්ල, වේල ආයුධය, කෙටේරිය විවිධ ආයුධ භාවිතා කරමින් කරන්නා වූ සටන් ක්‍රම වලට තමයි මේ ඉලංගම් කියන්නේ. මායාංගම් කියලා කියන්නේ ඒක විශේෂ කොටසක්, එතෙන්ට යන්න බෑ කෙනෙකුට. ගියපොයි අපි ළඟ ඉන්නවා.
එමෙ අනායත් ඉන්නවා දැස් වෙච්ච අය ඉන්නවා මායාංගම් කියලා කියන්නේ මෙහි ඇති විශේෂ වූ භාවනා ක්‍රම පුරුදු වෙලා එහි ඇති යංකිසි ශක්තියෙන් අවදි කරන ක්‍රම විවිධ සාංශාරික චක්‍ර පෙර ආත්මෙන් ආත්මයට කරපු කුසල් සත්‍ය මතු කරගන්න ක්‍රම වේද තියෙනවා संसार चक्र मत कर फिर पुण्यवंत भाव मत कर आत्म आत्म कर शक्ति अडूलाडे सत्तु लिलिगा पट्टा खापु मस्माल पूर्व सत्तु मरण मस्खान आरा कुशिकर बील मतला मनुष्य चक्रवधि फिर पुण्यवंत भाव की फिर आत्म आत्म कर कुशल सत्य अपीट गबड़ा विन्न है अप अकुशल भावना क्रम गुड़ा सांसारिक चक्रवधि करोनेशिकरात्म उदाहरण पिरात्मे औगे अडुसपति सलिकारेमापियों මේක දැන් ඔබතුමා ඉක්මනටම ඉපදිලා දැන් අවුරුදු 20 ගානක් වගේ වෙනවා කියලා හිතාගමු අපි. එතකොට ඔය ඉඩම් කෑල්ල අම්මා තාත්තලා පන්සලට දෙන චෛත්‍යයක් අදා ගන්න කියලා. එතකොට ඔබතුමාට ඔහුගේ චෛත්‍ය හැදුවට පස්සේ ඒ චෛත්‍යයට දෙන සාදුකාර චක්‍ර වශයෙන් අවදි වෙන්න ඕන. ඒක තමයි පෙර පුණ්‍යවන්ත භාවය. පෙර ආත්මෙන් ආත්මෙ අපි අපේ ශක්තියෙන් හදා මතුව. ඒව මතු වෙන්නේ නැත්නම් අපි දැන් ඔබතුමා මිනිස්සෙක් කියලා ඉපදුනේ බොහෝම පින්කලනේ ආත්ම ගණනාවක. නමුත් ඒ කුසල් සත්‍ය අවදි වෙන්නේ නැත්නම් අපේ බඩේ මස් තියෙනවා. बुद्धाज्ञा चक्र मे चक्रवधि चक्रवधि चक्रवधिकोट कैमली अहवा चक्रवधि अहवाला प्रमाण भावना कल विविध शक्ति मंत्रशास्त्रीय පාඩංකල මේක තියෙන ප්‍රාණපුට පලිපු සිද්ධි කියන විවිධ මන්ත්‍ර පාඩම් කරගෙන ඒ වගේම කාලම් අරල මිනිස්සු ඇදවට්ට වෙන ක්‍රම වගේ ප්‍රේත භූතයන් බන්ධනය කළා යාලා පන්නවල විවිධ හිරිහැර කිරීම ඒ කියන්නේ මිනිසු බිම වටන ක්‍රම තියෙනවා මායංගම් කියන්නේ ඒ වගේ කොටසක් ඒක ඒක කාටවත් පේන්නේ නැහැ පේන්නේ නැහැ නමුත් කරන කෙනාටවත් පේන්නේ නැහැ ඒවා විවිධ ශක්තියින් තුලින්ම යව බිම දමන ක්‍රම यदवर्तमन क्रम तमें अंगीलोकमस्तुन ओय अंगांशकलाती नीलशास्त्रेय ये नीलशास्त्रेती वेदनील मरनील की प्रधानकुटस्तना मेके मे मरनील की तत्व ये मरनील अपट विनस्करा पुलवा इतकोट वेदनील मरनील की मे निका उदाहरण मरनील मेतन मरनील एक व्यायाम क्रम अति अंगन सतम कर प्रवीण कालांतर तीसरा नील वहां मर नील इतनो वेद नील गेलो सत्योतर गेलोट वेद नील नील वली रोग सूपाक्रीम गुडे प्रसिद्ध लबल अश्वेद उदय आवाहन खन्नाडी विशिकल्याण हरमिटी विशिकल्याण इकट मिनीसुअर मेक गिया अमेरिका मठारधना कलती गुआना मठारंदेन्न गुरुमा पेरट अल विद्याज्ञ महाचार्य लंका पौद्युरोह नमेकिंगलाधना कल रोहल मगिन मंडली गुरुमा अभी हतरे गग्यवान्न पट्टाल सल्लिगा पुलंकाल निकंकरा
මේ ආරාධනා ගොඩාක් තියෙනවා. එතකොට මේකේ මේ නිල ශාස්ත්‍රය ගත්තාම පිස්සු වැටෙන්න අල්ලන්න පුළුවන්. එතන ඇල්ලුවාම යාට පිස්සු. ඒකට බෙහෙත් ඕ මගේ ළඟවත් නැහැ. මං ඔයගෙන් ඉන්නත් එපා. ඒකේ මේ පුෂ්කල ග්‍රන්ථයේ ලියලා තියෙනවා මෙතෙන්ට දැම්මහම පාර එයා පිස්සු වැටෙන එකට බෙහෙත් නැහැ කියලා තියෙනවා. හැමෝම හොඳ කරන්න බෑ. එතකොට තව පාරක් තියෙන එකට ගැහුවට පස්සේ ඒක අල්ලන් දෙන රත් වෙන අල්ලන් තියෙන. ඒ ගැහුවා පස්සේ මේ දොරවල් තියෙනවනේ. මේ දොරවල් ටිකේ ඔක්කොම ලෝදිය වැක්කිරෙන පටන් ගන්නවා. උණු වෙලා වැක්කිරෙනවා. වැක්කිරිලා හුස්ම 13ක් 14ක් ගන්නකොට යන්න ඇරෙනවා. මේක විද්‍යාත්මකයි මේ කතා කරන හැමදේම. ඊළඟ නිලයක් තියෙනවා. ඒ නිලයට පාර දුන්නට පස්සේ පාර දෙනව හෝ අල්ලනව හෝ ඒක අපි ගැදගත් වෙන්නේ නැහැ. ඒ අවශ්‍ය දේ කරාට පස්සේ එයාගෙන් හීතල වෙන්න ගහන්න පුළුවන්. එතකොට එයා ගල් වෙලා හුස්ම 15 20ක් ගන්න කලින් ගල් වෙලා ඒ කියන්නේ සීතල වෙලා මැරෙනවා. බඩේ ලේ පිරෙන ගහන්න පුළුවන්. කාලිය වගේ ලේ පිරෙනවා බඩ පුපුරව එක පාරටම. පුපුරන්ට කලින් ඕන වමාර කරන පාරක් ගහන්න පුළුවන්. ඒ පාරේ වමාර ගන්නවා. ඊට පස්සේ කැඩිච්ච වැල් වලට තුල දෙන්න ඕන කැඳ කසාය දුනා ඒවා පුට්ටු වෙලා යනවා. එහෙම කරන්න පුළුවන්. ඇස්පේ ඕව ගත්තාම එතකොට දිය වැඩිය හැදෙන අනින්න තනක් තියෙනවා. එතන හැදුවම සීනි නගිනවා. ඒකට බෙහෙත් නැහැ නින්දට. අර ඒ වගේ S2 අන්ධ කරන්න ගහන්න පුළුවන් නිල ගානක් තියෙනවා. ඒ තැන් වල අනිනකොට S pain නැති වෙනවා. S pain නැති මිනිස්සෙකුට පෙනීම ගන්න අල්ලන නිල කීපයක් තියෙනවා. ඒ තැන් වල අල්ලනකොට ඒ නිල ඒ ස්නායු වැඩ කරන්න පටන් ගන්නවා. එයාට ඉවෙනම පේනවා. ගොඩක් වෙලාවට අපි මෙතන රෝගියා පරීක්ෂා කරලා ලෙඩ තෝර ගන්නවා. එයාව කිව්වත් අපිට අනතුරක් වෙලා නැත්තම් පාරම්පරික අන්ධ භාවය පිළපත් රෝග තිමිරය තිමිර පටල ග්ලූකෝමා ස්නායු මැරිච්ච පෙස ලෙඩ කිව්වට පස්සේ අපි දන්නවා යාගේ අල්ලන්න ඕන නිල කොතන තියෙන්නේ කියලා. ඒ නිල ඒක මම තනිව පෞද්ගල මම කරන වැඩක්. එතකොට ඒ නිල අපි අල්ලනවා අත් දෙකේ ඒ ඇඟිලි ඒ ස්ථාන දාලා ඒ නිල ටික අල්ලනවා. නිල ටික ඇල්ලුවාට පස්සේ යා කතා කරනවා මට ඔක්කොම පේන එන්න මගේ ළමයේ මූණ බලන්න කියලා. එහෙම තමයි මෙතන ප්‍රසිද්ධ වෙන්නේ. එතකොට ඒක ඒකට කියන්නේ වෙද නිලය. ඒ වෙද නිල අපට පෙළපතෙන් ලැබිලා තියෙනවා. ඒ වෙද නිල ඇස් වලට විතරක් නෙවෙයි. එයින් එහා ගිය බොහෝ ලෙඩවල් සුවපත් කරන්න මේ නිල ටික සෑහෙන වැදගත් වෙනවා. මම ටිකක් කියලා නිශ්ශබ්දව හිටියා. මොකද බාධා කරන්නට හිතෙන්නේම නැහැ මේ කතාව එක්ක. වෙද නිල ගැන අපි මේ මාත්‍රිකාව ගැන තව ටිකක් කතා කරමු. දැන් ඔබතුමාට මොන මොන වගේ ලෙඩවලටද මේ බෙහෙත් කරන්නට පුළුවන්? ඔව් දැනට ඇස් රෝග නම් ඇස් රෝග අපි පොඩ්ඩක් විනාඩියක් දෙක කතා කරමු. ඇහැකට ලෙඩවල් 320යි. ඇස් දෙකට ලෙඩවල් 320ක් හැදෙනවා. ඒ ලෙඩවල් හිතා ගන්න කඩේ ඈ. පුංචි ඇහැට ලෙඩ 320ක් හැදෙනවා. ඒක ඇස් දෙකට විතරක් ලෙඩවල් 320ක් හැදෙනවා. ඒක මම හදපු දෙයක් නෙවෙයි. ඉෂුවර් පොත්වල හැම එකෙම තියෙන ඒක දැනුගත කවුරුත් දන්නා වෙද මහත්තයෙනම් අදන්න අනිවාර්යෙන්ම. මගේ ළඟ තියෙන දෙයක් විතර නේ කතා කරන්නේ. ඒ වෛද්‍ය ග්‍රන්ථවල තියෙන දේවල්. ඒකට ඇස් දෙකට ලෙඩවල් 320යි. අසාධ්‍යම ලෙඩවල් 7ක් තියෙනවා. වෙද මහත්තයෝ ලෙඩ එනකොට බරව අහගනින් කියලා තමයි කියන්නේ ඒකේ. ඒ කියන්නේ යාලා අල්ලන්නවත් එපා. එයා ලෙඩවල් 7ක් තියෙන හොඳ කරන්න බැරි ඒවා. තව 12ක් ගැන අයිලිය වෙලා ආයි ලෙඩවල් 20ක් තියෙනවා. සුවපත් කරන තවත් අමාරු ලෙඩවල් 20ක් ගැන ලිය වෙනවා. මේ මේ මේවා හැදෙන්න කාරණාවල් මම මගේ තියෙන යම් යම් මම සාමාන්‍ය පුද්ගලයේ මම ඉඳලා හිටලා මොකක් හරි භාවනාවක් කරන්න පුළුවන්. නමුත් මගේ කල්පනා ශක්තිය දැවිත් තියෙනවා. ගොඩක් වෙලාවට මේ හැදෙන මේ කර්ම විපාක දීමෙන් කියලා. හොඳ කරන්න බෑ කියලා. අපි කියනවානේ බුදුන්ටත් නොහැකි උනාලු හැමෝගෙම වැඳුම් ගන්න කියලා. බුදු විලානේ ගල් දැන්නේ. හැමෝගෙම වැඳුම් බලාපොරොත්තු වෙන්න හොඳක් නැහැ. ඔව් හැමෝම හොඳ කරන්නේ නැහැ කිසිවරු ලෝකෙ පහළ වෙන්නේ නැහැ. කර්ම යනවා හැමදේම විපාක දෙන. එතකොට වෙනස් වෙනවා. අන්නර ලෙඩවල් 20 හැදෙන්නේ ගොඩක් අකුසල්. අම්මගේ ඇස් දෙක ගලවනවා. මේ ආත්මෙත් අම්මට ගිරිපස් ගහන විදිහක් ගන්න ගිහිල්ලා අයියට මිනි අලු ගහනවා. ඉතින් ගොඩක් වෙලාවට දැක දැක පව කරන මිනිහගේ ඇස් හදන්න අමාරුයි. ඇස් විතරන්නේ වෙන තෝක ඔය ඇස් රෝග 320 න් සුව කරන අපහසුම ලෙඩවල ඔය 20. ඒකෙනුත් මම 18ක් සමත්ලා තියෙනවා. විදේශිකයන් ඇවිල්ලා 30 ගානක් ආ විදේශිකයන් රටවල් වලින්. එයාලගේ ඇහි මේ කළු පාටක් තියෙන්නේ නැහැ. ඇත්තෙම නැහැ. කළු ඉන්ද්‍රියාව බබා කියන කොටස විතර බද්ධ කරපු අය ගෙනා තුන් දෙනෙක්. ඊට පස්සේ සිවි දාපු අය ආව. සුදු තියනාව අයිල්ල 199 කට හරි දාම හොඳ වුණා. එයාලා විශ්වයට පතුනවා. මගේ අංගම්පර වෙදගෙදර Facebook එකේ බලන්න. ඒක දාලා තියෙ මිනිසුන් කියන දේවල්. ගොඩක් දේවල්. ඉතින් ඔන්නෝ වගේ ඔය ඇස් රෝග 320 න් හොඳ කරන්න බැරි වෙන්නේ අහම. ඉතින් මම එදා උදේ දැසන මගේ දේශනාදී මම කියනවා ලෙඩ්ඩු මෙතන 100ක් ඉන්නවනම් හවස 4 වෙනකොට 95ක් හොඳ කරන්න බැරි වුණොත් මම පට්ටපල් හොරෙක් කියලා කෑ ගහලා යන්න කියලා කීලා තමයි මේ ප්‍රතිකාර කරන්න පටන් ගන්නෙ. දැන් උදේ ආවා මේ බෝඩ් එකේ
මේ බෝඩ් එක මම පෙන්නනවා මේකේ මොනවද පේන්නේ කියලා මේක මුකුත් පේන්නේ නැති කට යට උස්සන්න කියනවා එතකොට මෙතන 500ක් LED වෙනවා නම් 500ක් 400ක් යට උස්සන මුකුත් පේන්නේ නැහැ කියලා සුදු පාට විතරයි කියලා එහෙනම් ඒ 400ෙන් 4 පද්දෙන කරන අනිත් හැම දිරාටම හවස 4 වෙනකොට මේ බෝඩ් එක කියවන්න පුළුවන් කරනවා කියලා ඒක පොරොන්දු වෙලා තමයි කරන්නේ ඒ පොරොන්දුට අබමල් රේනුවක දවක් ගන්න එදා දවසේ නිල අල්ලනකොට සල්ලි ගන්න නෑ S2 බලනකොට 2000 ගානක් ගන්නනේ වයිට් දැන් බටහිර අය ඒ 2000 ගාන ගන්නෙත් නෑ channel ගාතු ඒ වයි කරන්නෙත් නෑ අපි ළමයි 26 දෙනෙක් බෙහෙත් දෙනවා මගේ වයිඩ් සිචරන් ඩයනක් කියන මට තනියෙන් කරන්න බෑ මේ ටික ඒ අය දවසෙම බෙහෙත් ගාන 6 සැරයක් විතර ලෙඩුන්ගේ ඒවට මුදල් ගන්නෙත් නෑ දවල් කෑම එකක් අපි මෙහෙ දෙනවා ඒ කියන්නේ මස්මාන සෙන්තර ආහාර වේ ඒවට මුදල් ගන්නෙත් නෑ මේ සියල්ලම දවසේ ප්‍රතිකාරය අන්දම කෙනෙක් S2 ඇරිලා ගියත් අබමල් රේනෝගු දවක් අපි ගන්න නෑ හැබැයි පුංචි මුදලක් අය කිරීමක් කරනවා අර අපි ඊළඟ මාසෙත් එනකොට මේක වටකීපයක් එන්න වෙනවනේ එනකොට බෙහෙත් ටික හදලා තියන්න ඕන ඊළඟ මාසෙ අන්න ඒකට අපි රුපියල් 1800ක් වගේ මුදලක් එයාගේ අය කිරීමක් කරනවා ඊළඟ මාසෙට බෙහෙත් ටික හදලා තියන්න ඒ විදිය විතරමයි දැනට යන්නේ නැත්තම් මේ බෝඩ් එකෙන් ඕන තරම් සල්ලි ගන්න පුළුවන් අන්දමගෙනාට ඉලක්කමක් දැක්කොත් ලස්සියක් දෙන්න දෙකක් දැක්කොත් තව එකක් දෙන්න ඒ දවසට ඒ තරම් මුදල් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා අපි මේවා අපේ අපේ උරුමේ සංස්කෘතිය අපි කවදාවත් විකුණම් කරන්න නැහැ. මේක අපි දායාද වශයෙන් මේවා දෙන්නේ. මේ ඇස්විද ගමේදී අපිට හොඳ කරන්න බැරි වුණොත් බැරි වෙන්නේ 100කට එක්කෙනෙක් දෙන්නේ තමයි තෑරුත් තෑරෙන්නේ. එහෙම තෑරෙන්නේ නැහැ. ඒක තමයි මෙතන විශේෂම දේ. ඒ නිල ඇල්ලීම අවසන් වුණාට පස්සේ එළියට යවනවා. එළියට ගියාම මෙතන තියෙන ඖෂධ පොකුණක් තියෙන පොකුණු දෙකක් තියෙනවා. මේ ඖෂධ පොකුණු දෙක එකක් තියෙන පවුදෝවණය කරන පොකුණ කියලා එක මගේ මම භාවනා සත්‍යයෙන් හදපු දෙයක්. එතකොට ඒකට බැස්සු ගමන් එයා හිතා ගන්න ඕන මම අද ඉඳලා නිර්මාංශ වෙනවා පන්සිල් රකින්නවා ආත්ම ගානක කුසල නිසා මට මේ ලෙඩ හැදුනා නම් මගේ ගුරුතුමාගේ අනිස් කුසල් බල කුසල් සත්‍යයත් වෙනවා මේ සියල්ලම එකතු වෙලා මටද පෙනීම දෙන්න කියලා අදිෂ්ඨාන පොකුණ ඒක. දෙවෙනි පොකුණ වල යනවා ඊට පස්සේ ලෙඩාව දෙවෙනි පොකුණ බැහැලා ඉන්න ඖෂධ පොකුණක් ඒකේ තියෙන තනිකර පාසානම් සහ බෙහෙත් වර්ග ඒක බැහැලිනගෙන යා කියන්න ඕන නමෝ බුද්ධාය නමෝ ධම්මාය නමෝ සංඝාය උතුම් අනන්ත බුදු ගුණ බලෙන් මගේ ඇස් දෙක සූපත් කරන්න මේ කුසල් සත්‍ය හේතු වාසනා වෙන්න කියලා හිතාගෙන එහෙම කී කියා ඖෂධ පොකුණ බැහැලින්නකොට අපේ වෛද්‍ය ශිෂ්‍ය කණ්ඩායම එයාලගේ මහ පොට ඇඟිලි වල නිල කකුලේ නිල මේ විවිධ තැන්වල නිල අල්ලලා එයාල බෙහෙත් ගන්නවා එයාල දන්නවා මේ සුබද තියෙන්නේ අපි කාඩ් එක මාක් කරලා නෑවන්නේ එයා දන්නවා සුබද පටලද පාරම්පරිකන්ට බය ග්ලූකෝමා දේවල එයාල බෙහෙත් හදන් ඉන්නේ එළියේ ඉතින් මේ බෙහෙත් ටික ගාලා දෙයන්ට ඇඳලා හැන්දෑ වෙනකොට ඒ පෙනීම ස්ථීර කර දෙනවා අර වෙනත් රෝග ගැන අපි කතා කරා එතෙන්දී මේ 90 95ක් විතර අපිට මේ පිළිකාර රෝගෙම කරන්න පුළුවන් ඒක ඒ Facebook එකේ බලන්න බුදු වෙන්න කියලා මිනිස්සු මන්න බුදු වෙන්න කියලා කකුල් දෙක ඉඳලා මේ කකුල් දෙක හේදෙන්නේ කඳුළු වලින් මිනිස්සුන්ගේ ඒ තරම් මෙතන වන්දනාමාන ගන්නවා ඒ කියන්නේ කේස් ගහක් වන්න තු එන්නේ දෙවෙනි වට යන මම එක ප්‍රතිකාරය කරන්නේ මම තෙලක් හදන් තියෙනවා ඒ තෙල් බින්දුව දවස් කීපයක් බොනකොට එයාට පිළිකා ශෛලංගේ කොහෙවත් දුවන්න ඊට අමතරව මම අවුරුදු ගානක් මං 6 පන්තියෙන් ගෙදර තැරලා පන්සලට ගියේ ඒ කොළඹ ගංගාරාමේ ඥානේශ්වර විශ්වවිද්‍යාල පිරිවෙන මං ඉගෙන ගත්තේ ගලබඩ ඥානේශ්වර හඳුරුරංග ඉතින් පන්සලේ ඉගෙන ගන්න කාලේ මට පිරිත් හොඳට පුරු හුරුයි ඉතින් මම බොජ්ජංග පිරිතෙන් පිරිත් කළාම හැම බෙහෙතක්ම දෙන්නේ පැන් ටිකක් දුන්නත් දෙන්නේ බොජ්ජංග පිරිතෙන් පිරිත් කළා පිළිකා රෝගියෙක්ව මුලින්ම කල යුත්තේ බුදුමා මේක සෑහෙන වැදගත් බුදුමා පිංගයි කියලා මේ මෙල් සනාක කරන ඔබ හැම දිනාටම පිළිකා රෝගියෙක් නම් බොජ්ජංග පිරිතෙන් පිරිත් කළා හිමිදුරු වෑසන හිස්පග තැඹිලි තුනක් බොන්න පුළුවන් නම් ආයි පිළිකා සෛල දුවන්නේ නැහැ ඒක මේ වැඩසටහනෙන් ඒකම රට දෙන එක ඇත්ත ඒක විශේෂම දෙයක් පිළිකා සෛල දුවන එක එහෙම නතර වෙනවා ඊට පස්සේ අපිව එයාට ඖෂධ කීපයක් දෙනවා ඒකෙන් ඒ හැබැයි හැම පිළිකාවම නෙමෙයි ගැලවෙන ඒවා තියෙනවා බත් පිළිකා බුලත් පිළිකා මහංශ පිළිකා හකු පිළිකා පිළිපේදා උද දුරාදි පිළිකා ඌණියම් පිළිකා කියලා පිළිකා කීපයයි තියෙන හොඳ කරන්නේ නැහැ ඒකේවා තෙල් වල බාර ගන්න එපා උකුණු වල බාර ගන්න එපා තියෙනවනේ ඒකේ තියෙනවා බාර ගන්න එපා කියන කෘතිය හැබැයි මම ඒ ලෙඩාට කියන්නේ එහෙම කළාත් හොඳ වෙලා තියෙනවා යාව කුසල ඒක පිටවල ප්‍රතිකාර කළා එහෙම සුව ලැබල දෙන ඊට පස්සේ දියවැඩියාව ලෝක වෛද්‍ය විද්‍යාවතුල බෙහෙතක් නැහැ. බටහිර වෛද්‍ය විද්‍යාවතුල බෙහෙත් කොහෙත්ම නැහැ. අතුරු පතුරු හිරි වැටෙනවා, ඇස් කෙනීම අඩු වෙනවා, කන්න බැරි වෙනවා, ඇඟ වැර හැලි වෙලා යනවා. මම කියන්නේ කර්මයානෝ විපාක දීපෙක් කෙන දෙනෙක් කරොත් මිසක් මගේ ළඟට ආව මම දියවැඩියාගෙන මට නම් නමක් විතරයි. මේ හැම ලෙඩකටම මම කියන්නේ ඕක මේ නෝන මාත් ඕක නමක් විතරයි. ඕක ලෙඩක් නෙමෙයි, බය වෙන්න එපා. ඒවා ඉතින් අමතරව ගත්තාම ඇදුම ඇදුම හැදිලා ඇදුම
සා මේ සෙම හතිය ඇදුම සෙම ඉතින් මේකෙදි මරණාසන්න වුණත් අපි දු හුස්ම ගන්න බෑ කියලා අපිව තේරුම් ගන්න ඕන ලෙඩාට තියෙන්නේ මේකේ මොන වගේ කියන්නේ ඔළුවේද මේ සෙම තියෙන්නේ පපුවේද ගොඩක් වෛද්‍යවරයා අසමත් වෙන්නේ ඔව්වා මේ ලෙඩාව අවබෝධ කරගන්න තියෙක එයා මේ ඔළුවේ සෙම වලට දීලා හරියන්නේ පෙනහල්ලෙන් සෙම තියෙන්නේ මේකට මම එක දවසයි ඔබතුමා නිකමට ලෙඩෙක් එක්ක අරන් එන්න ගමේ කවුරු හරි ඇදුම ඇදිලා මරණාසන්න කෙනෙක් ඒ කියන්නේ අතු ගන්න බෑ 50 සැරේ ගිහින් අතු ගන්න ඇවිදින්න බෑ එච්චර අමාරු එල්ලතුර පා ගන්න බෑ එක්කෙනෙක් එක දවසක් එක්ක අරන් ඇවිල්ලා හැබැයි දවස් 3ක් බොන්න ඕන මම දෙන දේ ඒක එක දවසෙම ගෙනියන්න පුළුවන් ආයි පීනන්න පුළුවන් දුවන්න පුළුවන් මැරතන කරත් යන්න පුළුවන් ඒ තරම් විශ්වාසයි ඉතින් ඒ ඇදුම හතිය සෙම පීනස සුදු කබර බෙහෙත් කළ හොඳ වෙච්ච නැති කියලා නෑ ප්‍රසිද්ධිය අපි කතා කරන්නේ පොතු කබර සුදු කබර සොරයිසස් කහන රෝග බගන්දරා රෝගය ඒක බගන්දරාව ඒකාන්ත හොඳ කරන්න පුළුවන් අර්සස් ඒවා ඊට පස්සේ තව පිරිමින් රෝගයක් හදනවා මේ අණ්ඩ රෝගය කියලා මේක වැදගත්ම කොටස පිරිමෑට අවුරුදු 40 50 60 වෙනකොට අණ්ඩ රෝගය හදනවා මේ කියන්නේ මේ පාත් වෙනවා එතකොට මේ උෂ්ණකෝෂ ඉදිමෙන්න පටන් ගන්නවා ඒකට අණ්ඩ රෝගය කියලා කියන්නේ මම දැන් ඔබතුමාල මේ ආපු ගමනේදී නිකමඩ ඊළඟ වටේ එනකොට ගමේ ඉන්න මුත්තගෙන එක්කරන් එන. එයාලා කකුල් බකල් ගහලා ඇවිදින්නේ. ඇවිදින්නේ බෑනේ රංකටේ වගේ. ඉදිනිලා. නිකමඩ එක්කරන් එන්න. මම එක දවසෙන් ඕක දිල් බෝලයක් බවට පත් කරනවා. ඒක ලෝක බෙහෙත් නැ ඔපරේෂන් වලට මෙයන් ඕන. මේ කියන දේ ඔක්කොම ඇත්ත. අපි කවදාවත් පව කරන්න. අපි හැමදේම මේ අපි ඊළඟ ආත්මෙට මොනව හරි එක අමු කරගන්න කොයි දෙත් එහෙමයි. ඒ නිසා අසාධ්‍යම රෝගියෙක් ඉන්නවනම් ඒස් රෝගින් එනවා සිය ගාන මෙහෙරෙනවා. ලංකාවේ හොඳ කරන්න බෑ කියලා මොනව හරි කියනවනම් කවුරු හරි මට ඕනේ යා තමයි කන් ඇහෙන්නේ නැත්නම් කතා කරන්න බැරි නම් ළමයේ උපති මංග විකල නම් මොනවම හරි හොඳ කරන්න බෑ කියනවනම් කවුරු හරි මම කියන්නේ අපිට එයා දෙන්න ඒක කරගෙන අපි හැව බාර ගන්නයි කියලා ඒ වොම තමයි මේ කටයුත්ත කරගෙන යන්නේ එතකොට ඔබතුමා කියන්නේ උප්පත්තියෙන් ඉඳලා තියෙනවනේ උප්පත්තියෙන් මන්දයි ඊළඟ උප්පත්තියෙන් කතා කරන්න බෑ ගොළුයි ඒ වගේ ලෙඩුන්ට ප්‍රතිකාර කරන්න ඕන අනිවාර්යයෙන්ම උප්පත්තියෙන් අන්ධභාවය කියන්නේ ඒක ඒකක් නමක් විතරයි ඒකට ප්‍රතිකාර තියෙනවා මම දැන් අපේ මහත්මයා මෙහෙමනේ දැන් කොරෝනා වලට බෙහෙත් නැහැ කියනවනේ බටහිර වෛද්‍ය ක්‍රමේ වෛද්‍යුරු 100 ගණන් එක රටේ මෙරි මෙරි වැටෙනවනේ කොරෝනා වලට බෙහෙත් නැහැ කියලා අපේ රටේ මිනිසුන්ට මුකුත් තුනේ නැහැනේ ඇයි ඒ දැන් ඔය වෛද්‍යවරු සාමාන්‍ය ඒ කියන්නේ දැනුගත් අයනේ මේ දේශීය බෙදගම ලියලා තියෙන මහා ප්‍රාතිහාර බල තියෙන අය වලා ගැබේ ඉගිලෙන්න පුළුවන් එයාට අස්සයෝ හතර දිනාගේ බඳගත්තු කරත්තේ උඩ රාවණා කුමාරය වාඩුණාම අස්සයෝ හතර දිනා තුස්සගෙන යුදු පිටිය උරා ඉන්නේ අස්සයන්ට ප්‍රතිහාර බල නැහනේ ඒ තරම් මහා ප්‍රතිහාර ගුණයක් තිබි බලයක් තිබිච්ච මේ රටේ හිටියනේ එයයි ඉෂුවරු ඒ අය තමයි මේ වෙදකම් මිනිස්සු අනිත් ඒ කාලේ මේ විෂිවරු අපේ දේශීය වෙදකම ලියපු අය මිනිස්සු දිහා බැලුවේ ඇස්වලින් නෙමෙයි අභ්‍යන්තරෙම නුවණින් දකින්නේ එංගලන්තේ ලෙඩා හිටියත් එයා බෙහෙත් ලියන්න පුළුවන් මිහින්ද ඒ තරම්ම දැනුම තියෙන පිරිසක් මගේ රටේ ඉඳලා තියෙනවා මේ භූමිය පාගලා තියෙනවා ඒ අයගේ වට්ටෝරු වල කොරෝනා වලට නෙවෙයි ඔය හැම ලෙඩටම බෙහෙත් තියෙනවා හැබැයි වැරදීම තමයි වෛද්‍යවරු කරන ක්‍රමේ වැරද්ද ඉතින් මේ අවසාන වශයෙන් අපි මෙහෙම කියමුකෝ අපිට කතාව නම් දිග්ගස්සගෙන යන්න පුළුවන් ගොඩාක් දුරට වෙලාවත් එක්ක අපි මෙහෙම කතාවක් කරමුකෝ අවසාන වශයෙන් ලංකාවේ ඉන්න ඕන කෙනෙකුට මෙතෙන්ට එන්නට පුළුවන් කොහමද කොහමද ගමන් මාර්ගය ලේසිම ක්‍රමයක් තියෙනවා අපි මහතේ මෙහෙම කරන්නේ අපි කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මේට හම්බන්තොට දිස්ත්‍රික්කය දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ කටුවන ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ තමයි මේ වෙදගෙදර තියෙන්නේ කොළඹින් එන ඕනම කෙනෙක් ඇඹිලි පිටියේ ඉඳලා මගේ ගෙදරට දුරයි මාතර ඉඳලායි සමානයි ඇඹිලි පිටියේ මාතරයි ලංකාවේ කවුරුත් දන්නවනේ එතකොට මාතරට කොහොමත් එන්න ඕන මාතරේ ඉඳලා මිද්දෙනිය බස් එකේ නගින්න ඕන මිද්දෙනිය බස් එකේ නැගලා කරමැටිය හන්දිය හරි ප්‍රසිද්ධයි මම නිසා හරිට ප්‍රසිද්ධයි කරමැටිය හන්දිය බස් එකේ ඕනගෙන දන්න ඇස්සද වාතලයි ගෙදර ගුවන කරමැටිය හන්දිය බැහැලා එතන ට්‍රීවිල් ගහන් ඉන්න ට්‍රීවිල් 50 කරක් තියෙන බෝඩ් දාලා තියෙන අංගම්පර වේද ගෙදර 250යි ට්‍රීවිල් එකේ මාතර එතකොට අපි හිතමු එයා ඉන්නේ බදුල්ල බණ්ඩාරල වත්තේ එයාට මාත්‍රණ අවශ්‍ය නැහැ නේ මහත්තයා. එයාට කිට්ට ඇඹිලි පිටිය. තන මල්ලිල වැල්ල වාය පැත්තෙන් ඇඹිලි පිටියට ඇවිල්ලා ඇඹිලි පිටියෙන් ඒ වලස් මුල්ල බස් එක. වලස් මුල්ල මිද්දෙනිය නෑ වලස් මුල්ල හක්මන මාත්‍ර යන බස් එක නැගලා අරහන්දියමයි. කරමැටි හන්දියේ බහින්න ඕන. කරමැටි හන්දියේ බහලා අංගම්පර වෙදපත් එක ගුණ ගෙදරට එක් කරගෙන යනවා. එහෙම දැන් දෙනියාය පැත්තෙන් කොටපොළ දෙනියාය ඒ පැත්තෙන් එනවනම් ඌරු බොක්ක ටවුමට එන්න ඕන ඌරු බොක්ක ටවුමෙන්
වලස්මුල බස් එක වලස්මුල යන පාරේ ඇවිල්ලා ඒ රම්මලේ කන්දේ කියන තැන අංගම්පර වෙද ගෙදර කියලා බෝඩ් එකක් ගහලා තියෙනවා එහෙමයි මෙතෙන්ද පෙමිනෙන්න තියෙන්නේ ඔන්න ඔබලා මෙච්චර රහසක් දෙලා තියෙනවා නම් මොකක් හරි ලේඩකට බේත් ගන්න නැතුව ඔන්න අපි අපි ලක්ීම YouTube channel එකේ හොඳ සත්කාරයක් කළා මං හිතන විදිහට ඉතින් නැවතත් මෙවැනිම මේ වැඩසටහනකින් හමු වෙමේ බලාපොරොත්තු වෙන මීට කලින් ඔබගේ මොකක් හරි හැබැයි ඔබතුමා මෙහෙම දෙයක් තියෙනවා ඔබතුමා සාමාන්‍ය දුරකථනයේට පාවිච්චි කරන්නට බොහොම අකමැති කෙනෙක් නමුත් කෙනෙකුට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් විසඳ ගන්න දුරකථනයෙන් කතා කරලා අංකයක් ලබා දෙන්නට පුළුවන්ද මේ දුරකථන ඔව් මම කියන්නම් මම දෙන්න අපේ ආයතනයේ දුරකථන අංක දෙකක් 071යි 569යි 50යි 51 071යි 569යි 50යි 51 නැතිනම් 072යි 593යි 11යි 50 ඔය අංක දෙකෙන් එකකට කතා කරලා ඒ විස්තර දැනගන්න පුළුවන් ඔබටත් මොකක් හරි රෝගයකින් ඔබ කාලාන්තයක් තිස්සේ පීඩා විඳිනවා නම් හොඳ මගක් ඔබේ රෙද සුව කරගන්නට මට විනාඩියක් දෙන්න ඉතින් මම මේ මට දැන් අවුරුදු 44ක් වෙනවා මම ඔබතුමාලා වගේ ආයතන ගොඩක් දැකලා තියෙනවා ඒ වගේ මම අද දවස ස්වර්ණ වාහනිය ඒ වගේම 2015 අවුරුදු දාන වැඩසටහන ITM වැඩසටහන නාලිකා ගොඩක මම වැඩ කරපු මිනිස්සෙක් මම වැඩසටහන් අරගත්තු තියෙනවා ඒ වගේම මේ මේ වගේ මේ යුගයේ ඔබතුමාලා වගේ YouTube channel වලින් මට ආරාධනා කරලා තියෙනවා මගේ ඉතින් 30කට වැඩිය කතා කරලා තියෙනවා මේ පෞගිය කාලේ වැඩසටහන් කරන්න. හැබැයි ඒ හැම කෙනෙක්ම එයාලගේ කතාවේ අවසානයේ උනේ සල්ලි. එතකොට එයාලට රුපියල් 30,000ක් ඉල්ලනවා සමහර අය. මේක අනිවාර්යයෙන් මතක් කරල යුතු නැත්නම් මගේ ඒක මනුස්සකම නෙවෙයි. ඒක කියලාට නම කියන අවශ්‍ය නැහැ YouTube channel 15කින් විතර කතා කරා මේ මාස දෙකේ. කතා කරපු හැම කෙනාම කතා කරේ අපට රුපියල් 30,000ක් ඕන. අපි මෙච්චර මාස 3ක් මේක දානවා අයි මෙහෙම කරනවා. ඒකල්ලා කියලා අපෙන් රුපියල් 30,000ක් යාලු ඉල්ලනවා. ඊට පස්සේ මම කිව්වා අපි මහත්මයා දැන් අපි ප්‍රසිද්ධ වෙඩිවි කමට අපි ඩ්‍රෙස් මිනිස්සු බලන්න බෑ 17,000 දවසට එනවා. කරගන්න දෙයක් නැහැ පස්සේ කතා කරන් කිව්වා මම ඔක්කොගෙම තිව්වා. මට ගැටලුව තියෙන්නේ මෙහෙමත් මිනිස්සු ලංකාව ඉන්නවද කියන එක ප්‍රශ්නයකට ඉන්නවා. ඔබතුමාලා වගේ කියන්නේ අපේ උරුමය අපේ සංස්කෘතිය අපේ දේ ලෝකෙට ගෙනියන්න ඔබතුමාලේ දුරබැහැර ප්‍රදේශයක ඉඳලා ලංකාවේ අනිත් පැත්තට දකුණු මායිමට ඇවිල්ලා මේ වනාන්තරයට ඇවිල්ලා මේ තොරතුරන් යන්න කාර් එකකින් වාහනකින් එනකොට අඩුම ගානේ රුපියල් 30-40,000ක් වියදම් කරා මේ ගමන එන්න ඕන. මේ වගේ මහා වියදමක් කරගෙන ඇවිල්ලා අපේ දේවල් මෙහෙම දාන්න කතා කරන අය තවත් රටේ ඇති කියලා මට ලොකු විශ්වාසයක් නැහැ. නමුත් මම බොහෝම පින් දෙනවා මම මගේ දැනුම මගේ හැකියාව උරුමයක් වශයෙන් දායාදයක් වශයෙන් මගේ රටේ මිනිසුන්ට ලෝකෙ මිනිසුන්ට දෙන්න ඔබතුමාලා අබමල් රේණුවකවත් කිසිඳුම ලාභයක් බලාපොරොත්තු නැතුව මේ ස්ථානට ඇවිල්ලා මේ කිසිඳු මුදලක් අය කරන්නේ නැතුව මේ වැඩසටහන ලෝකේ මේ සත්ක්‍රියාව මිනිසුන්ට ජීවිතේ කියන්නේ ජීවත් කරවන්න අවස්ථාවක් දීම මරණයෙන් මිනිස්සු ගොඩට ගන්න මේ කරපු කැපවීමට මම සෑහෙන්න ආශිර්වාද කරනවා බොහොම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම ඔබතුමාලා මේ කරන කටයුත්තට සේනම් හිතවතුනි අපි මේ සූදානම සමුගන්න මතක් කරනවා අපේ වීඩියෝ එක බලන්න subscribe කරන්න තමයි කරන්න දෙපා ඒ වගේම මෙතුමාගේ අදහස් වලට ඔබටත් අදහසක් තියෙනවා නම් comment එකක් දාන්න ඒ වගේම යාළුවකට මානසිකා කරන්නට අමතක කරන්න එපා නැවතත් මතක් කරනවා අපේ වීඩියෝ එක subscribe කරන්නට අමතක කරන්නට එපා ආයුබෝවන් comment කරලා share කරන්න ඔයාට සුබ දවසක්